රැකියාවක් කරන ගමන්ම මාවක් වෙන්න ඉන්න ඔබට හිමි වෙන නිවාඩු. ඔබත් රැකියාවක් කරන ගමන් මාවක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම අනාගතයේදී හෝ වැදගත් වේවි. මාවක් වෙන්න බලාගෙන ඉන්න ඔයත් රැස්සාවක් කරනවා නම් මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම අවසන් වෙනකන් බලන්න. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අද කියන්නේ රැකියා කරන ගැබිනි කාන්තාවකට හිමි වෙන නිවාඩු ගැනයි. රැස්සාවක් කරන ළඟදිම අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ගැන ඔයත් දන්නවා නම් මෙන්න මේ දේවල් ගැන එයාවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. මාතෘත්වය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම পদවියනේ. ඉතින් හැම අම්මා කෙනෙක්ම සිහිනෙන් පවා පතන්නේ එකම එක දෙයයි. ඒ තමන්ගේ කුස ඉන්න දරු පැටියා බොහොම නිරෝගීව මේ ලෝකෙට එන එකයි. මේ කාලෙදී කාන්තාවක් රැකියාවක් කරන එක නම් සාමාන්‍ය දෙයක් වෙලා. ඉස්සර ගෙදරට වෙලා කුසිය මුල්ලෙම හිටපු ගැහණු අය මේ කාලෙදී නම් දරුවෙක් ලැබුණට පස්සෙත් රස්සාවට යන එක දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ හින්දම රැකියාවන් කරන අම්මලා වෙනුවෙන් රජය විවිධ අනපනත් හඳුන්වලා දීලා තියෙනවා. අනිවාර්යෙන්ම කාන්තාවක් විදිහට ඔයත් මේ අනපනත් ගැන දැනගෙන ඉන්න එක ඒ නිසා ගොඩක් වැදගත් වෙනවා. මේ වීඩියෝ එකෙන් ඉදිරියට පැහැදිලි කරන්න යන්නේ ඔයාටත් ඔබගේ දරුවාටත් මේ අනපනත් වලින් හම්බ වෙන ප්‍රතිලාභ ගැනයි. රැකියාවක් කරන ගැබිනියකට පළවෙනි හා දෙවෙනි දරුවපත් වලදී වැටුපත් එකම මාතෘ නිවාඩු දවස් 84ක් ලැබෙනවා. ඒ කියන්නේ සති 12ක් රජයෙන් සම්මත කරලා තියෙනවා. ඔයාලට මේ නිවාඩු දින 84 හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් ඔබ වැඩ කරන්නේ නැති දවස් පෝය නිවාඩු සහ ව්‍යවස්ථාපිත නිවාඩු කියන දවස් නැතුවයි. මේ විදිහට නිවාඩු හම්බ වෙන සති 12න් සති 2ක් දරුවා හම්බ වෙන දවසත් එක්කම දරු ප්‍රසූතියට කලින් ගන්න පුළුවන්. ඉතිරි නිවාඩු සති 10 බබා ලැබුණාම ගන්නට අවස්ථාව රජයේ විසින් ඔබට ලබා දීලා තිබෙනවා. අවාසනාවන්ත විදිහට ගැබිනියකට මලදරු උපතක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක හරි කලල රූපයක් බිහි වුණාට පස්සේ හරිත් ගැබිනිය ඔබට රැකියාවෙන් නිවාඩු හම්බ වෙනවා. මේ වගේ වෙලාවක ඒ ගැබ්ගත් අම්මාට හම්බ වෙන්නේ දවස් 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් විතරයි. මේකත් කලින් කිව්ව විදිහටම සියලුම නිවාඩු අයින් කරලයි ගැබිනියන්ට හම්බ වෙන්නේ. ඔබ අනිවාර්යෙන්ම මේ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි ආයතනයේ ස්ථීර తాවකාලික සහ අභ්‍යාස ලාභයෙන්ට මේ නිවාඩු හම්බ වෙනවා කියන එක. ඔබ රජයේ රැකියාවක් කරන අම්මා කෙනෙක් නම් කලින් කියපු නිවාඩු ලැබෙන දවස්වලට අමතරව ඔබේ පඩියෙන් භාගයක් හම්බ වෙන විදිහට දවස් 84ද පඩියක් නැතිව දවස් 84ක්ද ලබා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට එම ඔබ ගන්නා නිවාඩු දිනයන් ගණන් ගන්නේ සියලුම සාමාන්‍ය නිවාඩුත් එක්කම බවත් මතක තබා ගන්න. මාතෘ ප්‍රතිලාභ ආඥාපනත අනුව ඔබගේ දරුවාට වයස අවුරුදු 1ක් වෙනකම් වැඩ කරන දවසක ඔබ පැය 9ක් වැඩ කරනවා වෙන්න ඇති. එහෙම වුණාම ඔයාට විනාඩි 30 ගානේ දෙවරක් ඔබේ දරුවාට කිරි දෙන්නට අවස්ථාවද ලැබෙනවා. මේ විදිහට දරුවන්ට කිරි දෙන්න අවශ්‍ය වෙන පහසුකම් ආයතන ප්‍රධානියා ඔබට ලබා දෙන්න ඕනේ. කිරි දීමට ගැළපෙන තැනක්ද ඔහු විසින් සකස් කරලා දෙන්නට ඕනෑ කරනවා. ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ විදිහට ඔයාට කිරි දෙන්න ලැබෙන වෙලාව ඔබේ රස්සාවේ වැඩ කරපු වෙලාවක් කියලා තමයි සැලකන්නේ. ඒ වගේම තමයි මේ වේලාව ඒ අම්මාගේ ආහාර ගන්න වේලාවට අමතරව දෙන්න ඕනේ කාලයක් වෙනවා. ගැබිනි ඔබට අපි කලින් කිව්ව සහනවලට අමතරව තවත් සහන කිහිපයක් ලැබෙනවා. ඔබ ගර්භණී කාලයේදී ලබාගත් ප්‍රසූතිකාධාර නිවාඩු කාලයේදී
සේවයට නොපැමිණීම හරි වෙන මොනාහරි දෙයක් නිසා ඔබව ඒ රැකියාවෙන් අයින් කරන්නට රැකියාවේ ප්‍රධානියාට පුළුවන් කමක් නැහැ. ඔබ ගැබෙනියක් කියලා රැකියාවේ ප්‍රධානියාට දැනුම් දෙනවානේ. අන්න එතකොට දරුවා ලැබෙන්න මාස 3කට කලින් ඔයාටවත් ඔයාගේ දරුවටවත් කිසිම හානියක් වෙන විදිහට රැකියාවේ කාර්යයන්වල ඔයාව යොදවන්න බෑ. ඒ වගේම තමයි දරුවා ලැබුණයින් මාස 3ක් යනකම් ඔයාට වැඩි වෙහෙසක් මහන්සියක් වෙන වැඩ කරන්න නියම කරන්නත් ඔයාගේ රැකියා ස්ථානයේ ප්‍රධානියාට පුළුවන් වෙන්නේ නැහැ. දරුවෙක් කුසෙහි පිළිසිඳ ගත්තාට පස්සේ හරි දරුවා ඉපදුනහම හරි ඔයාට ඒ සම්බන්ධව ලෙඩක් හැදුනොත් ඔයාව රස්සාවෙන් අයින් කරන්න බෑ. ඒ වගේම ප්‍රසූත නිවාඩු කාලයේදී ඔයාව රස්සාවෙන් අයින් කළා කියලා දැනුම් දීමක් කරන්නත් පුළුවන් කමක් නැහැ. ඔබ මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රතිලාභ හැම එකක්ම ලැබෙන්නේ මාතෘ ප්‍රතිලාභ ආඥාපනත හා සාපුහා කාර්යාල සේවක පනත යටතේ කියන එක.